ලක්තිරණ පුවතකට එහා කිය රට කෙනක කුමක්. මේ ජනපීඩ ආණ්ඩුවට එරෙහිව අද මේ රටේ වැඩ කරන ජනතාව දැවැන්ත විරෝධතාවයක් ගොනු කරලා තිබෙනවා. වැඩ වර්ජනයක් රට පුරාම දියත් කරලා තිබෙනවා. එනිසා අද මෙරට හැම සේවාවක්ම අඩාල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පාසල් පද්ධතිය 100%ක් අද මේ වැඩ වර්ජනේ සාර්ථක වෙලා තිබෙනවා. අපි ඉල්ලී මටක් මුල් කරගෙන තමයි මේ වැඩ වර්ජනයට ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, ඉරිවෙන් ගුරුවරු, උපක්‍රත පාසල්වල ගුරුවරු මේ වැඩ වර්ජනයට අද දායක වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට අද මේ තියෙන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ ජීවත් වෙන්න. ඒ නිසා අපේ වැටුප් පිසමතාවේ අවුරුදු 26ක් ඒකේ තුනෙන් එකක් දිගාගත්ත ඉතිරි තුනෙන් දෙක වහාම ලබා දෙන්න, එතකම් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන්න, උසස් වීම් ගැටළු විසඳන්න, අනෙකුත් වෘත්තීය ගැටළු විසඳන්න, බැංකුපොලි ඉහළට තිබෙන ඉතාමත් තියලා ලෙස ඒ බැංකුපොලි අඩු කරන්න, ඒ වගේම මර්ධනය නතර කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරන, ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණ වහාම පවත්වන්න. ඒ විතරක් නෙමෙයි, අද මේ රටේ දරුවන්ට දෙමව්පියන්ට මේ පාසල් වියදම් දරා ගන්න බෑ. අද දරුවන්ට කන්න ටික දෙන්න විදියක් නෑ. ඒ වගේම පාසල් උපකරණ ගන්න විදියක් නෑ. ප්‍රවාහන ගාස්තු දරන්න විදියක් නෑ. එනිසා ඒ ගාස්තු වහාම අඩු කරන්න, දරුවන්ට සහන දෙන්න. ඒ වගේම අද ඉහළ ගියපු විදුලි බිල ගෙවල් මට්ටමින් දරා ගන්න බැරි වෙනකොට අද පාසලේ විදුලි බිලත් දෙමව්පියන්ට ගෙවන්න වෙලා තිබෙනවා. ජල බිල, ඒ වගේම දුරකථන බිල ඇතුළු පාසල් නඩත්තුව දරන්න සිදු වෙලා තිබෙනවා. ගහෙන් වැටුණු මිනිහට ගොනායන්න වගේ අද මේ දෙමව්පියන්ට පාසල්වල බරත් මේ රනිල් ඔහොට්ටු ආණ්ඩුව වටවලා තිබෙනවා. මෙන්න මේ සමස්තයට රේව තමයි අද දවසේ අපි ගුරුවරු විදුහල්පති විරුධියට පාරට බැස්සේ. අපි රනිල් රාජපක්ෂලට අවධාරණය කරනවා. දින 120 කරකැලයක් ඇතුලේ මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු, මේ ඒකාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ධන ගැස්සුවා. තුනෙන් දෙකක ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ධන ගැස්සුවා. නැවත ගුරුවරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු සටනට ඇවිල්ලා තියෙනවා. අපි මේ සටන අවසන් කරන්නේ ජයග්‍රහණයෙන්. ඒ නිසා පසුගිය මාර්තු පළවෙනිදා මුළු රටේම කළුපටි බැඳලා, කළු ඇඳලා, කළුකොඩි ඔසවලා ආරම්භ කරපු අපේ මේ අරගලය අද මුළු පාසල් පද්ධතියම වැසිලා තිබෙනවා. හෙට දවසේ දෙමව්පියොත් ඒකාබද්ධ කරගෙන අපි දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු හානියක් නොවන ලෙස අපේ අරගලය ඉදිරියට අරගෙන යනවා. මේ අරගලය අපි ජයග්‍රහණයෙන් කරවල කරනවායි කියන එකත් අපි අවධාරණය කරනවා. ලක්තිරණ පුවතකට එහා කිය රට කෙනෙක් කුමක්.